වඳසත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින වෛද්‍ය ශාපී සහබ්දීන් හට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබුණද ඔහු අද එම කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ. මේ අතර නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙන් විය ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අතර එම සාක්ෂි විමසීම උණුසුම් මුහුණුවරක් ගත්තා. සහරන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති උපදේශපතා ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසය අදාළ ප්‍රශ්නගත ගුණුව යොමු කර තිබුණේ 2017 වසරේදී. පාස්කු ප්‍රහාරයේ එළවන තෙක් එම ගුණුව බහරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසද් නවාවි සහ රජයේ අධිනීතිඥ මාලික් අසීස් යන නිලධාරීන් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පසුගියදා කරුණු අනාවරණ වුණා. එදින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසද් නවාවි මහතාගේ නීතිඥවරයා කොමිසමෙන් කළ ඉල්ලීමක් මත නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙන් විය ඊයේ පස්වරුවේ සාක්ෂි සඳහා කැඳවා තිබුණා. ඒ නීතිපතිවරයා විසින් 2019 වසරේ ජුනි 18 වෙනි දින එවක වැඩබලන පොලිස්පතිවරයාට යොමු කර තිබූ ලිපියක් ඇසුරින් සකස් කෙරුණු මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් විමසීම සඳහායි. සාක්ෂි ලබා දෙමින් නිෂාරා ජයරත්න මෙන් සඳහන් කළේ එම මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමේ අරමුණ වූයේ එවක වැඩබලන පොලිස්පතිවරයාට යොමු ලිපිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම නොව පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් සාරන් පිළිබඳ වූ ගොනුව සම්බන්ධයෙන් කළ අසත්‍ය චෝදනාවක් නිවැරදි කිරීම බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා සහරන් හෂීම්ගේ ගොනුව සම්බන්ධයෙන් නිවැරදි ආකාරයෙන් කටයුතු කළාද නැද්ද යන්න මාධ්‍යයට පෙන්වා දීමක් කිසි ලෙසකටවත් එහි අරමුණ නොවූ බව නිෂාරා ජයරත්න මෙණිවිය වැඩිදුරටත් සඳහන් කළා. අනතුරුව සාක්ෂිකාර නිෂාරා ජයරත්න මෙණිවියගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට අවස්ථාව හිමි වූ අතර එම ප්‍රශ්න කිරීමේදී ඇති වූ සංවාදය උණුසුම් මුහුණුවරක් ගත්තා. මේ මාධ්‍ය නිවේදනය මගින් පේන්නේ නීතිපතිවරයාගේ පූර්ණ මතය නේද? නීතිපතිවරයාගේ මතයද කියන එක මට කියන්න බෑ. උගත් ජනාධිපති නීතිඥවරයා මගේ කටෙන් ගන්න උත්සාහ කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා හරිහැටි වැඩ කරලා තියෙනවා කියන එක නම් ඒ උත්තරය දෙන්න මම එකඟ වෙන්නේ නැහැ. ඔබ අහන දේට උත්තර දෙන්න. කවුද ඔබේ විනය නිලධාරියා? ස්වාමීනි, මට එන්න කිව්වේ මේ මාධ්‍ය නිවේදනයේ සැකසුවාකාරය පිළිබඳ සාක්ෂි ලබා දෙන්න. මේ කොමිසම පත් කර තිබෙන්නේ අප්‍රේල් 21 සිදුවුණු බෝම්බ ප්‍රහාරවලින් මියගිය මිනිසුන්ගේ ජීවිතවලට කවුද වග කියන්නේ කියන එක හොයන්න. මගේ විනය නිලධාරියා ගැන සෙවීම ඒ කාරණයට අදාළ වෙන්නේ කොහොමද කියන එක මත මම මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනේද ගරු සභාපතිතුමනි? සාමාන්‍ය දැනීම තියෙනවනේ. තේරුම් ගන්න බැරිද මම අහන්නේ මාධ්‍ය නිවේදනයේ තියෙන්නේ නීතිපතිවරයාගේ මතය නේද කියලා? මම නිවේදනය දන්න හේතුව කලින් පැහැදිලි කළා. මේකේ තියෙන්නේ මතය නෙවෙයි නීතිපතිවරයා පොලිස්පතිවරයාට යවපු උපදෙස්. ඉතින් උපදෙස් ලිපියේ තියෙන්නේ මතය නෙවෙයිද? ඒක මතය නෙවෙයි. ඒක මතයක් ලෙස වෙනත් කරුණක් සඳහා ඇඳ ගන්න බෑ. කවුද කිව්වේ වෙනත් මතයකට ඇඳ ගන්නවා කියලා? කිවයුතු සත්‍ය මම කිව්වා ස්වාමීනි. නැවත නැවත ඒ ප්‍රකාශ කරලා මේ කොමිසමේ වටිනා කාලය මිඩංගු කරන්න මට උවමනා නැහැ. මට පැහැදිලි කළ හැකි සීමාවක් තියෙනවා. මේ රටේ වැදගත්ම නීති නිලධාරීන් සකස් කළ ලිපියක්. එතුමගේ හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මතය මට ප්‍රකාශ කරන්න බෑ. රජයේ අධිනීතිඥවරියගේ සාක්ෂි ලබා දීම තුළින් සභාපතිතුමනි මාහට හැඟියන්නේ ඇය පස්කු ප්‍රහාරය විමර්ශනය කරන මේ ගරු කොමිසමට අපහාස කරන බවයි. එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට ජනාධිපති කොමිසම ප්‍රතිචාර දැක්වුවේ නැහැ. මෙහිදී අසද් නවාවි මහතාගේ නීතිඥවරයා ප්‍රශ්න කිරීම සිදු කරන ආකාරය පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ටද නීති සහායක් අවශ්‍ය බව පවසා සාක්ෂි ලබා දීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස සාක්ෂිකාරිය සඳහන් කළා. ඒ අනුව වැඩිදුරටත් සාක්ෂි විමසීම ලබන සඳුදාට කල් තැබුණා. මේ අතර වඳසත්කම් සිදු කළ බවට චෝදනා එල්ලව සිටින කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ශාෆි ශාබ්දීන් හිටපු මාත්‍ය රිෂාඩ් බදීදීන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා කරුණු අනාවරණ වුණා. ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ ඊයේ ප්‍රකාශ සටහන් කරගත් අතර අද දිනේදී කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබුණා. නමුත් වෛද්‍ය ශාෆි ශාබ්දීන් අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ. මේ අතර ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක කරුණු හෙලිකල නාමල් කුමාර නැමැත්තා මෙවන විට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙනවා. කෙසේ වෙතත් එම සාක්ෂි විමසීම මාධ්‍යට විවෘත වූයේ නැහැ. සකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරිය හොත් එය යුක්තිය පසිඳලීමට බාධාවක් බව ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ සකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බවට අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගියදා කළ ප්‍රකාශයක් පිළිබඳ ප්‍රතිචාර දක්වමින් जनता
අපේ නීතියේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන තුරු යම් පුද්ගලයෙක් නිවැරදිකරු බව ප්‍රකාශ කර තිබෙදී පොලිසිය බාර අමාත්‍යවරයා මෙලෙස කෙටි ක්‍රමයකින් එතුමාගේ ආදන්නේ නොදැනුවත්කමද එසේ නැත්නම් ඒ ගැන අවබෝධයකින් තොරව කරන ක්‍රියාවක්ද කියන එක සම්බන්ධව එතුමා කරන්න යන මේ ක්‍රියාව තරයේ හෙලා දැකිය යුතු දෙයක් මේක යුක්තිය පසඳලීමට කරන මරුපහරක් මේට හේතුව එයගේ ඡායාරූප ඉදිරිපත් කිරීම තුළ අවසාන වශයෙන් ඔවුන් වරදකරුවන් බවට පත් කර ඉවරයි ඒ නඩුව තවදුරටත් පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් නැති තත්ත්වයකට පත් කරනවා දැන් තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු රටවටා හිරු समाज माध्यम से हो मारुवन विलन सलक सपिकृति वो सीसीटीवी कैमरा वक सटान वो दर्शन पिलाक मेवन विट बहु दिन आगे अवधानेटे मोति बनवा එම වෙළඳසැලේ හිමිකරු පවසන්නේ කිසියම් හඳුනා නොගත් ඡායාවක් චලනය වන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන් වෙ ඇති බවයි. මේ පොල් ගහෙන් බැහැගෙන වාගෙන ඔහොම පිටියයිනි දෙක සරහට යනවා තමයි අපි මේක දකින්නේ. දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශවලට මේ දිනවල දිවා රාත්‍රී දෙකෙහිම වන අලින් කඩා වැදී තම භෝග විනාශ කරන බවට ගොවින් මැසිවිලි නගනවා. මේ අතර ගම්වැදිනු ඇත්රංචුවකින් අතරමං වූ ඇතෙකු ප්‍රදේශවාසීන් විසින් මෙලෙස පළවා හැරියා. मिशन इंपॉसिबल सेवन चित्रपटे रूकतिक्री मतरतुर कोविड आरक्षण मार्गोपदेश कडकल सेविकीन देदिनकुट सुपिरी हॉलीवुड नलु टॉम क्रूज बेनमदिन अयरु देक्कने वीडियो वाक समाज माध्यमंगे दडी अवधानयट लक्व तिबेनवा रात्रि 9:55